ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත් මස්ස ධම්නිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මයේ අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ වාග්යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම්මෝ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ මාවනෙල්ල කරහම්පිටිගොඩ හිටිගෙදර පදිංචි එච් ආර් අයිරංගණී මහත්මිය
එම ස්වාමියා දූදරු පිරිස ඇතුළු ඥාති හිතමිත්‍රාදීන් විසින් අපි මේ පින්වතුන්ට ධර්මානුශාසනාව අවසානී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ පින්වතුනි අපි මේ දිනවල සාකච්ඡා කරගෙන යන්නේ බොහොම විශේෂ ධර්ම දේශනාව මජ්ක්‍ධිම නිකායේ 362 වෙනි පිටුවෙහි සංග්‍රහ වෙලා තිබෙන රත විනීත කියන සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ තමයි මේ දේශනාව මේ විදිහට සංග්‍රහ වෙලා තියෙන්නේ මේ දේශනාව තුල සාකච්ඡා කෙරෙන්නේ දවසක් බුදුරජාණන් වහන්සේ හමුවට භාග්‍යවතුන් වහන්සේ උපන් ගම කිඹුල්වත් නුවර ඉඳලා භික්ෂුන් වහන්සේලා 500 දෙනෙක් රජගහනුවරට වැඩම කළා. ඒ පැමිණි පිරිස භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත්පසෙක හිඳගත්තම භාග්‍යවතුන් වහන්සේ පිරිසගෙන් අහනවා කිඹුල්වත් නුවර කවුද අහනව දසකතා ලාභී අන්නයව දසකතාවෙහි සමාදන් කරවන භික්ෂුන් වහන්සේ කියලා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා හැම දිනාම එකම හඬින් ඒ මොහොතේ කියනවා ස්වාමීනි මන්තානි පුත්ත පොන්න මහරහතන් වහන්සේ කියලා. මෙනි මේ කාරණාවේදී බුදුරජාණන් වහන්සේ මේ දස කතා මොනවද කියලා භික්ෂුන් වහන්සේලාට එතනදි කියලා දෙනවා. මේ කාරණාවල් 10 පිඟුතුනි අති විශේෂ කරුණු 10ක්. අපි මේ වෙනකොට මේ ධර්ම කාරණාවල් ඇතුළේ ඒක කොයිතරම් ගැඹුරුද කියන කාරණාව මේ දේශනා මාලාව තුලදීම විස්තර කරා. අපේ ශ්‍රාවක පිරිසට උනත් යම් අදහසක් ඇති මේ දේශනාව කොයිතරම් නම් ගැඹුරුද කියලා. ඒ ගැඹුරු බව අපට විස්තර කරන්න පුළුවන් යම් ප්‍රමාණයයි. නමුත් මෙහි යම් යම් කාරණාවල් ගත්තොතින් ඒ සමහර කාරණාවල් පිංඔතුනි විශාල දේශනාවල් ප්‍රමාණිකින් විස්තර කරන්න පුළුවන් මාතෘකා. එහෙමනොත් අපට බොහෝ කාලයක් රතවිනීත සූත්‍ර දේශනාව පමණක්ම දේශනා කරගෙන ඉන්න වෙනවා. නමුත් එහෙම ඉගෙන ගත්තත් පිංඔතුනි ඒකේ කිසිම පාඩුවක් නෑ. මොකද අපි ලෞකික විෂයන් වලට අපි හරියට වෙහෙසෙනවා. නමුත් ඒ ලෞකික විෂයෙන් ලබන ඥානය අපට ඊළඟ ජීවිතයට උපකාරයක් වෙන්නේ නෑ. ආයි ඊළඟ ජීවිතයේ මනුෂ්‍ය භවයක් ලැබුවොත් ආයි මුලින්ද ඉගෙන ගන්න වෙනවා. නමුත් පින්ඔතුනි මේ ධර්මයේ ඉගෙන ගන්න එකේ තියෙන ලාභය මොකද්ද? ගෞතම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු යම් ධර්මයක් වේද අනාගතයේ පහළවන් මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නෙත් එම ධර්මියම තමයි. මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේගෙන් පස්සේදී මහා කල්ප අසංඛ්‍යකට පස්සේ තවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මෙම ධර්මයම තමයි. එහෙමනම් මේ ධර්මයේ ඉගෙන ගැනීමෙත් තුළ තිබෙන ලාභය තමයි යම් දවසක අපි නිවන් දකින්නවද නිවන් දකින දවසේ දැනගන්න යම් ධර්මයක් වේද ඒ ධර්මය මේ ධර්මයම තමයි. එනිසා මේක දැන ගැනීමෙන් අපගේ සසරට අපගේ නිවනට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. නමුත් අපගේ තිබෙන වීරියේ මට්ටමට මේ කාරණාවල් සාකච්ඡා කරන්න පුළුවන් යම් සීමාවක් තියෙනවා. මොකද බොහෝ දිනෙකට ඒ වීරිය අඩු වෙන්න පුළුවන්. මොකද මේ නිවන සම්බන්ධයෙන් බොහෝ දිනෙක තුල තිබෙන සංකල්ප තමයි නිකන් ඉඳලා ලබන්න පුළුවන් නිවනක් කියලා මේ නිවන. එහෙමනම් අපේ භාග්‍යවතුන් වහන්සේට සාරාංශික කල්පලක්ෂයක් පිරුම් පුරන්න උනේ උන්වහන්සේ අපට වඩා දුර්වල නිසාද? උතුම් වූ මහරහතන් වහන්සේලා මේ තරම් කල්ප ගණන් පිරුම් පිරුවේ උන්වහන්සේලා අපට වඩා දුර්වල නිසාද? නෑ. හිතන්න පින්වතුනි උන්වහන්සේලා ඊතරම් වීරිය වැඩුවනම් අපට නිකන් හිටියා කියලා අදුම තරමේ සුගතියවත් ලැබෙයිදි කියලා කල්පනා කරලා බලන්න. අපි වීරිය වඩන්න ඕන. ඒ නිසා පින්වතුනි මේ ධර්ම කාරණාවල් දැනගැනීමේ තුල අපි කිසි වෙලාවක සලකන්න හොඳනේ ඔය ප්‍රමාණය වැඩි ඔය ප්‍රමාණය අවශ්‍ය නැහැ කියලා එහෙම දැනගන්න අවශ්‍ය නැහැ. නිතර නිතර හැම වෙලාවකම පුළුවන් තරම් ගැඹුරටම
මේ ධර්ම ඉගෙන ගන්න වෑයම් කරන්න. ඒක ඔබ අප හැම දිනාගේම ජීවිතවලට මෙලවට සහ පරලොවට ලොකු ලාභයක් වෙනවා. අපි පසුගිය සතියේ සාකච්ඡා කළා මේ දස කතාවල හතරවෙනි කාරණාව. ඒ හතරවෙනි කාරණාව තමයි මේ අසංසග්ග කතා. සංසග්ග කතා කියලා සඳහන් කරලා තියෙනවා. මේ අසංසග්ග කතා කියලා කියන්නේ මේ සංසාරියට සත්‍යාව ඇද දමන ආකාර පහක් පිළිබඳ කිරෙන කාරණාව. සංසග්ග කියන්නේ ඒකයි. මේ සසරට සත්‍යාව ඇදලා දානවා. ස්ථාන පහකි. සවන සංසර්ගය, දස්සන සංසර්ගය, සමුල්ලපන සංසර්ගය, සම්භෝගපන සංසර්ගය, කාය සංසර්ගය කියලා මෙන්න මේ කාරණාවල් පහකින් මේ සත්‍යාව සුළු මොහොතකින් මේ සංසාරයට ඇදලා දානවා. පින්වත්නි, අපි පසුගිය සතියේ එහි එක කාරණාවක් පැහැදිලි කරා මේ සවන සංසර්ගය. ශ්‍රවණය කිරීම තුලින් ඇති කරගන්න සංසර්ගය, කියන්නේ සසලට ඇදවැටීමේ ආකාරය. අපිට ඒ තුල කතා කරන්න පුළුවන් තවත් බොහෝ කරුණු තියෙනවා. නමුත් අපිට තුන්වෙනි කාරණාව මුණ ගැහෙනවා සමුල්ලපන සංසර්ගයේදී. මං ඒ කොටස පැහැදිලි කරනකොටත් අපේ පින්වතුන්ට ඒ සවන සංසර්ගයට උදාහරණයට ගන්න පුළුවන් කාරණාවල් තවත් ප්‍රමාණයක් පැහැදිලි කරන්න. මේ දස්සන සංසර්ගය කියලා කියන්නේ දැකීම තුලින් ඇතිවෙන සංසර්ගය. ඒ කියන්නේ මේ සත්‍යාගයේ හිතට කෙලෙස් උපදින තැන දර්ශනී වීමෙන් දැකීමෙන්. මෙතන පින්වතුනික උදාහරණ කතාවක් විස්තර කරනවා. සද්ධාතිස රයිතුමාගේ කාලයේදී අන්තප්පුර ස්ත්‍රීන් පිරිසක් දැකලා එක්තරා භික්ෂුවකට බලවත් රාගයක් ඇති වෙලා එතනම මරණයට පත් වෙනවා. බලවත් රාගයක් ඇති වෙලා එතනම මරණයට පත් වෙනවා. පින්වත්නි, බලන්න මේ දැකීම තුලින් ඇති කරගන්න රාගය. පිගුතුනි, මේ සසර සත්‍යාව මේ කෙලෙස් ගොඩට ඇදලා දාන්න අපි පසුගිය සතියේ විස්තර කරා වගේ ඒ තරම් අමාරු නේ. මොකද මේ සංසාරයේ පුරාවටම පිංගතුනි අපි වැඩි පුරම හොඳට මේ අකුසල පක්ෂේ දිනු කරලා තියෙනවා. ඒ නිසා මේ හිතට යම් කෙලෙස් ධර්මයක් උපදින්න වැඩි වෙලාවක් ගත වෙන්නේ. ඒක තමයි සැබෑ යථාර්ථය. දවසක් බුදුරජාණන් වහන්සේ පිංගතුනි මෙන්න මේ කාරණාවට හරි අපූරු දේශනාවක් කරනවා. දවසක් බුදුරජාණන් වහන්සේ සුම්බ කියන රටේ සේදක කියලා නියම් ගමක එක වනලැහැබක වාසය කරනවා. එදා භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා භාග්‍යවතුන් වහන්සේ අති විශේෂ දේශනාවක් පවත්වනවා, ජනපද කල්යාණී සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනාව පවත්වනකොට උන්වහන්සේ මෙනි මෙහෙම භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. ජනපද කල්යාණීය කියලා කියන්නේ මේ ස්ත්‍රී රූපය අතරින් අන්නේ ස්ත්‍රීන් අභිභවනය කරපු දිව්‍ය ස්ත්‍රිය තරම් නොමැති අලංකාර රූප කායක් තිබිච්ච කාන්තාවක්. යම් කාන්තාවක් තුළ තිබිය යුතු යම් අලංකාරයේ උපදවන ලක්ෂණ වේ නම් ඒ අලංකාරයේ උපදවන සියලු ලක්ෂණයන්ගෙන් ඒ කාන්තාව සම්පූර්ණයි. කාන්තාවක් ලස්සන වෙන්න දෝෂ හයක් නැති කරගන්න ඕන. ඊටාම උසස් නැති, ඊටාම මිටිත් නැති, ඊටාම කිට්ටුත් නැති, ඊටාම මහතත් නැති, ඊටාම කළුත් නැති, ඊටාම සුදුත් නැති කියන මිනිමේ දෝෂ හය ස්ත්‍රියක් ලස්සන වෙන්න තිබිය යුතුයි. මේ දෝෂ හය නැති කරගන්න ඕන. ඇයි පින්වතුනි පංච කල්යාණයන්ගෙම සම්පූර්ණයි. ඇයිගේ චවි කල්යාණී කොයිතරම් උසස්ද කියලා කියනවා නම් පින්වතුනි රියන් 12 කාමරයකට ඇය ගියොත් ඒ කාමරයේ ඝන අන්ධකාරයකින් යුක්ත නම් කිසිවක් හොයාගන්න බැරි ඝන අන්ධකාරයකින් ඒ කාමරය යුක්ත නම් පින්වතුනි ඇයිගේ ශරීරයෙන් නික්මෙන ශරීරාලෝකයෙන් පින්වතුනි බිම වැටිලා තියෙන ඉදිකටු තුඩක් උනාත ඇහිඳගල අහුල ගන්න පුළුවන්ලු. ඇයිගේ චවි කල්යාණේ තියෙන්නේ තන හාල් වලට සමාන, රත්තරන් වලට සමාන ශරීර වර්ණයක්ලු. ඇයිගේ මාංශ කල්යාණේ කොයි වගේද? ඇයිගේ අතපය හතරම මෝ වටේටම ලාකඩ වලින් නිර්මාණය කළා වගේ රතු පබළු වගේ.
රතුපාට පබළු යම් වර්ණයකින් යුක්තද ලාකඩ යම් වර්ණයකින් යුක්තද ආන් ඒ වගේ ඇයගේ අතපය හතර ඇයට එවැනි මාංශ කල්යාණයක් පිහිටලා තියෙනවා ඇයගේ නහාරු කල්යාණිය මොන වගේද ඇයගේ නියපොතු මාංශයන්ගේ නොබිදුණු ලාකඩ වගේ පිරලා තියෙනවා කියලා සඳහන් කරන්නේ මස් වලින් එකට එකතු වෙලානේ තමන්ගේ අතේ මුල සිට මස් තියෙන ප්‍රමාණයට ලාකඩ පුරවල වගේ දිලිසෙනවා සුදුම සුදු පාටයි හරියට කිරි දහරාවක් වගේ ඇගේ මිනහාරු කල්යාණිය ඒ වගේම ඇගේ අට්ටි කල්යාණිය ඇගේ 32ක් වූ දන්තය පිංගුතුනි හරියට පිරිසුදු කරපු දියමන්ති වගේ ඒතර මුසස් බවක් තියෙනවා ඇගේ වයෝ කල්යාණිය මොන වගේද පිංගුතුනි ඇයි යම් දවසක අවුරුදු 120ක් ආයුෂ සම්පූර්ණ කරොත් ඒ අවුරුදු 120ක් ආයුෂ සම්පූර්ණ කරපු දවසේ ඇගේ පෙනුම අවුරුදු 16ක පෙනුමට හා සමානයි කිස් පැසීමක් සම රැලි වැටීමක් ඇයි තුලනේ මෙන්න මේ වගේ පංච කල්යාණීන් ඇයි සම්පූර්ණයි පිගතුනි රටේ රජතුමා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා හිරගෙදරින් එක්තරා පුරුෂයෙක් වරගෙන හොරකම් කරලා හිරගෙට දාපු එක්තරා හොර පුරුෂයෙක් අරගෙන ඔහුගේ අතට දෙනම තෙල් පිරුපු පාත්‍රය ඔහුට රජු නියෝග කරනවා මෙන්න මෙහිම අර ජනපද කල්යාණීය පින්වතුනි නර්තනියට ගීතයට ඉතාම දක්ෂයි දැන් රජු මේ පුරුෂයාට මේ තෙල් පාත්‍රය අතට දෙන වෙලාවේ අර ජනපද කල්යාණීය නගරේ එක තැනක නැටුමක් නටනවා හිතලා බලන්න අර වගේ උසස් පංච කල්යාණීයකින් යුක්ත එවැනි රූපකායක් තිබෙන මේ ජනපද කල්යාණීය යම් නර්තනයක් ඉදිරිපත් කළොත් ඒ නර්තනියට මිනිසු කොයිතරම් ඇලෙයිද එක වරක් ඇය දිහා බැලුවොත් දෙවෙනි තුන්වෙනි වතාවට බලන බැල්ම නවත්ත ගන්න සිහිය නැති පුද්ගලයන්ටවත් බෑ ඒ තරම් ඇයගේ රූපයට වශී වෙනවා දැන් මේ හොර පුරුෂයාට අර තෙල් පාත්‍රය අතට දීලා රජතුමා ඔහුට කියනවා අර ජනපද කල්යාණීය නටන තැනට ওই තෙල් පිරවපු පාත්‍රය අරගෙන ගිහිල්ලා එන්න ඕන හැබැයි නුඹ යම් වෙලාවක මේ තෙල් පිරවපු පාත්‍රයෙන් එක තෙල් බිඳුවක් හරි බිමට වැට්ටිවොත් නුඹගේ පසුපසින් කඩුවක් අමෝරා ගත්තෝ වදකෙක් එනවා ඒ වදකයා තෙල් බිඳුවක් පාත්‍රයෙන් බිමට වැටිච්ච ගමන් කඩුවෙන් නුඹගේ හිස සිඳිනවා ඒක තමයි අර පුරුෂයාට දෙන නියෝගය පිටුතර මේ පුරුෂයා ජීවත් වෙන්නේ කැමැති කෙනෙක් මරණයට බිය මරණයට අකමැති කෙනෙක් සැපයට කැමැති කෙනෙක් දුකට අකමැති කෙනෙක් දැන් මේ පුරුෂයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර තෙල් පුරූපු පාත්‍රය අරගෙන ජනපද කල්යාණ ඉන්න තැනට ගිහිල්ලා එනවා වදකයත් පිටුපස්සෙන් එනවා කඩුවත් අතින් අරගෙන භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඒ වදකයාට ඒ පුරුෂයාට අරතරම් උසස් රූප සම්පත්තියක් තියෙන ජනපද කල්යාණීය නටන තැනට ගිහිල්ලා සිහියෙන් එන එක පහසු දෙයක්ද අපහසු දෙයක්ද කියලා අහනවා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි අතිශයින් අමාරුයි එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි තාම දුෂ්කර දෙයක් මොනතරම් සිහියක් තියෙන්න ඕනද පින්වත්නි මුව විට ළඟට එනකම්ම තෙල් පුරවපු පාත්‍රයක් අර වගේ අතින් අරගෙන ගිහිල්ලා එනවා කියන එක කොයි තරම් නම් සිහියක් තියෙන්න ඕනද භාග්‍යතුන් වහන්සේ මේ උපමාව දක්වලා කියනවා මහණෙනි මේ පුරුෂයා තෙල් පුරවපු පාත්‍රය ජනපද කල්යාණී ළඟට අරගෙන ගිහිල්ලා එක බිඳුවක්වත් බිම වට්ටන්නේ නැතුව රජු ළඟට ආවොත් ඒකට පුදුමයට පත් වෙන්න එපා. ඒක දුෂ්කරයි. නමුත් කරන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සංසාර සත්වයා සසරි ගමන් කරනකොට ඇහැට දකින රූපයකට ඇලුන් නැති වුණු, කනට ඇහෙන ශබ්දයකට ඇලුන් නැති වුණු, දිවට දැනෙන රසයකට ඇලුන් නැති වුණොත්
නාසයට දැනෙන ගඳ සුවඳකට ඇලුන් නැති වුනොත් ශරීරයට දැනෙන ස්පර්ශයකට ඇලුන් නැති වුනොත් යම් සත්වෙක් සසරේ ගමන් කරද්දී අන්න එවැනි කතාවක් ඇහුවොත් අන්න එකට පුදුම වෙන්න කියනවා සොර පුරුෂයාට පාත්‍රය අතින් අරගෙන එක තෙල් බිඳුවක්වත් බිම වට්ටන්නේ නැතුව ගිහිල්ලා එන එක පහසුයි ඊට වඩා අමාරුයි මේ සසර සත්වයාව සසරේ ගමන් කරනකොට මේ පංචකාම සම්පත්වලට ඇලෙන්නේ නැතුව ගමන් කරන එක හිත රැකගන්න කී තරම් අමාරුයි කියලා කියනවා තෙල් පාත්‍රේ බේර ගන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ මේ උපමාව සංසන්දනය කරනවා තෙල් පිරුණු පාත්‍රයේ හරියට මේ කායගත සතිය ඒ කියන්නේ කය පිළිබඳව තියෙන සිහිය වගේ ඒ සොරාට අනකරන රජු හරියට කර්මිය වගේ ඩුව හරියට කෙලිස් වගේ ඒ කඩුව අරගෙන එන පුරුෂයා මාර දිවි පුත්‍රයා වගේ මෙන්න මේ විදිහට උපමා සංසන්දනය කරලා කියනවා අර පුරුෂයා ජනපද කල්යාණ දිහා බලපු ගමන්ම තෙල් පාත්‍රෙන් තෙල් බිඳුවක් තෙල් බිමට හැලෙනවා එහෙම හැලිච්ච ගමන් වදකයා කඩුවෙන් හිස සිඳිනවා මොකද රජු වදකයාට අණ කරලා තියෙන ආන් එහෙමයි වදකයාට ඒක කරන්න පුළුවන් වෙන්නේ රජු ගියන නිසා මේ සංසාරයත් පිංගුතුනි හරියට ආන් ඒ වගේ අපි පිංගුතුන්ට අපි හැමදාම සිහිපත් කරනවා පිඟති මේ සසර මේ ගමන් කරන සත්වයාට ස්වභාව දහමින් ලබා දෙන දී මේ කර්මය අසාධාරණනේ දැන් මෙතන පැහැදිලි කරනවා පාත්‍රය ඔසවගෙන යන කිනා සසර සත්‍ය වගේ රජු තමයි කර්මය කර්මයේ තමයි නියෝග කරන්නේ වදකියා තමයි මාර දිව්‍ය පුත්‍රයා ඒ කඩුව කියලා කියන්නේ හරියට කෙලස් වගේ දැන් මේ පුරුෂයාගේ අතින් තෙල් බිඳුවක් වැටුනොතින් ඒ කියන්නේ ඒ තෙල් බිඳුව වැටීම තමයි ඔහුගේ කෙලස් කෙලස් වුණ ඉපදුනා එතකොට කෙලස් ඉපදිච්ච ගමන්ම අර කඩුවෙන් පුරුෂයාගේ හිස සිඳිනවා පිංගතුනි මේ තෙල් පිරුණු පාත්‍රය යම් විදියකට රැකගන්නවද මේ සංසාර සත්‍යයව මේ කය පිළිබඳව තියෙන සිහිය ඒ තරමටම රැකගන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අර තෙල් පිරුණු පාත්‍රයෙන් එක තෙල් බිඳුවක් හරි වැටුනොතින් ඒක තමයි සිහිය නැතිවීම කඩුව තමයි කෙලෙස් රජු තමයි කර්මය කර්මය විසින් නියෝග කරනවා මෙන්න මේ දේ කළොත් මෙනි මේ දේ කරන්න මේ දේ කළොත් මෙනි මේ දේ කරන්න කෙලෙස් ඉපදුනා කියලා කියන්නේ ඒ කෙලෙස් ඉපදිච්ච සත්වයාට වෙන්නේ දුක ඒකේ කඩුව මේ කෙලෙස් වලට උපමා කරලා තියෙන්නේ සිහිය නැති වෙච්ච ගමන් ඒ සිහිය නැති වෙච්ච ගමන් අර තෙල් පාත්‍රෙන් තෙල් බිඳුවක් වැටෙනවා ඉතින් සිහිය නැති වුණා ඔන්න හිත ඇලුනා එතකොට කඩුව කරන්නේ අර කෙලෙස් නැමැති දුක උපද්දවලා ඒ පුද්ගලයාව දුකට පමුණවනවා හැබැයි දුකට පමුණවන්නේ කවුද කර්මය මොකද රජු කියන්නේ නැහනේ ඒ කාන්තීම හිස සිඳිනවා කියලා කර්මය කියන්නේ ඒ කාන්තීම දුකක් දෙනවා කියලා කර්මයේ හැම වෙලාවකම කියන්නේ නුඹලා සැපසහිත දේවල් කළොත් මං සැපසහිත දේවල් දෙනවා නුඹලා දුක්සහිත දේවල් කළොත් මං දුක්සහිත දේවල් දෙනවා ඒක තමයි කර්මය අපට කියලා දීලා තියෙන්නේ එතකොට අපි පින්වතුනි අන්න ඒ උපදේශ පිළිපැදගෙන අපි ගමන ගමන් කරන එක තමයි අපගේ වගකීම මේ හැම දෙයක්ම පින්වතුනි අපි විසින්ම ගොඩනගාගත්තු දේවල් තව කවුරුවත් කරපු දේවල් නෙමෙයි මේවා අපි විසින්ම කරගත්තු දේවල් බුදුරජාණන් වහන්සේ මෙනි මේ කාරණාව දක්වමින් හරි අපූර්ව ජාතක කතාවක් දේශනා කරනවා මොකද බුදුරජාණන් වහන්සේ මේ කාරණාව විස්තර කරද්දි කියනවා මහණෙනි යම්කිසි කෙනෙක් ඔය තෙල් පාත්‍රය අරගෙන ගිහිල්ලා නැවත රජු ළඟට ආව ජනපද කල්යාණේ දිහා බලන්නේ නැතුව ඒක වෙන්න පුළුවන් දෙයක්. ඒක මේ ලෝකේ වෙන්න පුළුවන් දෙයක්. නමුත් පෙර පඬිතයන් වහන්සේලා අප්‍රමාදීව සිහිය අත්හරින්නේ නැතුව විශේෂයෙන් නිර්මාණය කරන ලද දිව්‍ය රූපයේ පිළිබඳවත් තමන්ගේ ඉන්ද්‍රියන් බිඳගන්නේ නැතුව
රාජ්‍යයන් ලබා ගන්නවා ඒක ඊට වඩා දුෂ්කරයි කියලා මෙනි මේ තේල පත්තකල ජාතකයක් භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ කතාවේ පින්ඔතටි මෙනි මෙහිමයි සිද්ධ වෙන්නේ තේල පත්ත ජාතකයේදී දවසක් අපේ මහබෝසතාණන් වහන්සේ එක කලෙක එක්තරා රටක කුමාරයෙක් කියලා උපදිනවා බ්‍රහ්මදත්ත රජුගේ රාජ්‍ය කරන කාලේ බෝධිසත්වයන් වහන්සේ රජුගේ රජුට ඉන්නවා 300ක් දරුවෝ ඒ 300 දෙනාට බාල පුතා වෙලා තමයි උපදින්නේ දැන් බාල පුතාට රජකම ලැබෙනවා කියන එක හරි දුෂ්කර දෙයක් ඒ තමන්ට වඩා වැඩිමල් සහෝදරයෝ 299 දෙනෙක් ඉන්නවනේ ඉතින් ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඉතින් ඒ නිසා දැන් බෝසතාණන් වහන්සේ දවසක් තමන් ඉන්න මාලිගාවට කියන්නේ රජුගේ මාලිගාවට නිතර පසේ බුදුරජාන් වහන්සේලා වඩිනවා ඉතින් එක දවසක් බෝසතාණන් වහන්සේ අර පසේ බුදුරජාණන් වහන්සේ නමකට උපස්ථාන කරනවා උපස්ථාන කරලා පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් අහනවා ස්වාමීනි මට මේ රාජ්‍යයේ යම් දවසක රාජ්‍යයක් ලැබෙයිද කියලා ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේලා කියනවා මෙතනින් එහා පැත්තට යොදුන් 120ක් එහයින් ගන්ධාර කියන රටේ තක්ෂිලා කියලා නගරයක් තියෙනවා ආන් ඒ රටට දින 7ක් ඇතුළත යන්න පුළුවන් වුණොත් 7 වෙනි දවසේ නුඹට ඒ රටේ රජකම ලබන්න පුළුවන් කියලා කියනවා හැබැයි ඔය නගරෙට යන්න තියෙන පාරවල් දෙකක් තියෙනවා එක පාරක් ඊටාම දීර්ඝයි යොදුන් 100ක් දුරයි යොදුන් 100ක් දුර ගමන නුඹට දින 7කින් යන්න බෑ තවත් පාරක් තියෙනවා ඒක තියෙන කාන්තාරයක් මැදි හරි යොදුන් 100ේ දුර පාර තියෙන්නේ කැලයක් මැදි ආහාර පාන ඕන තරම් දේවල් තියෙනවා හැබැයි යොදුන් 100ක් දුරයි දින 7කින් යන්න පුළුවන් කමක් ලැබෙන එකක් නැහැ නුඹට තව පාරක් තියෙනවා ඒක කාන්තාරයක් මැදින් තියෙන්නේ ඒක යොදුන් 50ක් දුරයි හැබැයි ඔය කාන්තාරෙන් ගියොත් නම් දින 7ක් ඇතුළත යන්න පුළුවන්. හැබැයි ඔය කාන්තාරේ යනකොට නම් අතිශයින්ම පරිස්සම් වෙන්න ඕන. මොකද ඔය කාන්තාරේ රළු මිලේච්ච මිනිස් මාංශවලට මනාප්‍රිය බවක් දක්වන යක්ෂණියෝ වාසය කරනවා. ඒ යක්ෂණියෝ යම් පුරුෂයෙක් ඔය කාන්තාරේ මැදින් ගමන් කළොත් ඒ යක්ෂණියන් ඒ පුරුෂයන්ගේ හිත අලවන විවිධ විවිධ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මෙන්න මේ පහෙන් අර යක්ෂණියන් ඒ පුරුෂයන් කැමති වෙන ආකාරයේ දේවල් පෙන්වමින් දක්වමින් ඒ පුරුෂයන්ගේ හිත ඔවුන් කෙරෙහි අලව ගන්නවා ඒ පුරුෂයෝ ඔවුන් ළඟ නැතර වෙනවා රාත්‍රියේ අර පුරුෂයන්ව මරාගෙන කනවා මේ යක්ෂණියන්ට වෙසුමුණි රයිතුමාගෙන් අවසර ලැබිලා තියෙන ඒ ක්‍රමයට මිනිසු මරන් කන්න. නැත්නම් යන මිනිස්සයව මරාගෙන කන්න අවසරනේ. දැන් වෙසුමුණි රජ්ජුරුව තමයි මේ යක්ෂයන්ට අධිපති. එතකොට මේ වෙසුමුණි රජ්ජුරුවන්ගේ ළඟ උපස්ථාන කරලා යම් යම් උදව් උපකාර කරලා ඒ යක්ෂයෝ තමන්ගේ ආහාරයන් සපයා ගන්න වරම්ම ලබා ගන්නවා. සමහර යක්ෂණියන්ට දීලා තියෙන එක ප්‍රදේශය ඒ ප්‍රදේශයේ ඇතුළත ඉන්න පිරිස විතරයි මරාගෙන කන්න පුළුවන් ඒ ප්‍රදේශයෙන් එහා පැත්තට ගියවුතින් කවවත් මරාගෙන කන්න බෑ ඒ වගේ තමයි වරම් දීලා තියෙන්නේ ඒ යක්ෂයන්ට දැන් මේ යක්ෂණියන්ට වරම් දීලා තියෙන්නේ පංචකාමීහි තලවල අන්න ඒ පුරුෂයන්ව මරාගෙන කන්න විතරයි මේ යක්ෂණියන්ට අවසර දීලා තියෙන්නේ ඉතින් පසේ බුදුරජාන් වහන්සේලා කියනවා ඔය කාන්තාරෙ මැදින් ගියොත් නම් දින 7ක් ඇතුළත යන්න පුළුවන් හැබැයි ලොකු වීරයක් හිතට ඕන හිත රැකගෙන ওই කාන්තාරේ ගමන් කරන්න. බෝසතාණන් වහන්සේ ඔන කැමැති වෙනවා. බෝසතාණන් වහන්සේ දා දන් දීලා සියලු කටයුතු ටික නිමා වෙලා උන්වහන්සේලාට වන්දනා කරලා තමන්ගේ මිත්‍රයන් පිරිස මුණ ගැහෙන්න ගියා. තමන් එක කාලයක් හිටපු තමන්ගේ මිත්‍රයන් පිරිස මුණ ගැහෙන්න ගියා. මිත්‍රයන්ට ගිහිල්ලා කියනවා මිත්‍රේනි මට මෙන්න මෙහෙම දෙයක් ලැබිලා තියෙනවා. ඒ ගමන මම තනියෙන් යන්න ඕන ගමන. ඒකට නුඹලා එක්කරගෙන යන්න මට පුළුවන් කමක් නැහැ. මොකද මේ මම තෝරාගත්තු ගමන් මාර්ගය අතිශයින්ම භයානක බියකරු
ගමන් මාර්ගය. එනිසා නුඹලව මේ ගමනට මට එක් කරගෙන යන්න බෑ. නුඹල ඉන්න මම රාජ්‍යයට ගිහිල්ලා ඒ රාජ්‍යයේ බලය මම යටතට අරගෙන මම නුඹලවෙහි කැඳවන්න. නමුත් බෝසතාණන් වහන්සේගේ මේ කාරණාවට යාළුව කැමති වුණේ නෑ. යාළුව බෝසතාණන් වහන්සේට කියනවා නෑ ස්වාමීනි අපිත් ඔය ගමනට එනවා. අපට බෑ අපගේ මිත්‍රයව තනියෙන් මේ වගේ අනතුරකට දාන්න. ඔබතුමා ජීවිතයට යම් හානියක් කරගන්නේද ඒ විදියටම අපගේ ජීවිතයට හානියක් වෙයි. මෙන්න මේ විදියට අර යාළුවෝ නිතර නිතර ඇවිටිලි කරාම ඒ යාළුවෝ පිරිසත් ඔන දැන් අකමැත්තෙම ගමනට එකතු කරගත්තා. බෝසතාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලා උන්වහන්සේලාට වන්දනා කරා ගමන පිටත් වෙන්න උන්වහන්සේලා පිරිත් පැන් සකස් කරලා පිරිත් නූල් එක්ක බෝසතාණන් වහන්සේට ලබල දුන්නා. දෙමව්පියෝ දෙන්නටත් වැඳලා ඇඳුමුත් අරගෙන දැන් උන තක්ෂිලා රාජ්‍ය ලබා ගන්න පිටත් වුණා. දැන් පිටත් වෙලා යනකොට කාන්තාරේ මුණ ගැහෙනවා. ඔන්න කාන්තාරේට බැසගත්තම එක යක්ෂණියෙක් යක්ෂණියක් මේ පිරිසට මුණ ගැහෙනවා. හැබැයි ඇගේ රූපය දැන් යක්ෂණි රූපයක් නෙවෙයි, ඉතාම අලංකාර රූපකායක් තියෙන ස්ත්‍රියක්. දිව්‍යමය රූපය වගේ අලංකාර රූපයක් තියෙන ස්ත්‍රියක්. දැන් අර මිතුරන් පස් දෙනා අතර හිටිය රූපයට කැමති ස්ත්‍රී රූපයට කැමති පුරුෂේ. දැන් මොකද සමහර පුරුෂයන් ස්ත්‍රියකගේ රූපයට කැමති. සමහර වෙලාවට සමහර පුරුෂයන් ස්ත්‍රී රූපය එතරම් උසස් බවක් නැහැ. නමුත් ඇයගේ හඬ ඔහුට ප්‍රියමනාපයි. එනිසා හඬට ඇලිලා ඇය කෙරෙහි ඇල්මක් ඇති කරගන්නවා. සමහර පුරුෂයන් ස්ත්‍රියගේ සුවඳට කැමති. ස්ත්‍රී සුවඳට කැමති. එහෙම පුරුෂයන් ඒ තමන්ට ප්‍රියමනාප සුවඳක් දැනෙන ස්ත්‍රී ළඟ නතර වෙනවා. ආන්නෝයි වගේ මේ පංච කාමියටම ගැළපෙන විදියේ දේශනාවක් ඔය භාග්‍යතුන් වහන්සේ මාතා පුත්ත කියලා එක්තරා සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ. ඒ සූත්‍රය දේශනා කරනවා. මොකද බුදුරජාන් වහන්සේ ඒ සූත්‍ර දේශනාවෙත් පැහැදිලි කරනවා මේ ලෝකේ යම් තා රූප තියෙනවා නම් ඒ තියෙන රූප අතර සියලුම රූපයන් අතර ඉහළින්ම තියෙන ස්ත්‍රී රූපය පුරුෂයාගේ හිත අලවන. දැන් පුරුෂයෙක් විවිධ රූපවලට ඇලෙනවා නම් අපි ගත්තොත් සමහර ලාවට පුරුෂයෙක් ඔන වර්ණවලට කැමති. සමහර ලාවට රතවලට කැමති, වස්ත්‍රවලට කැමති, ගෙවල් වලට කැමති. ඒ වගේ යම් යම් කැමති රූප තියෙනවා කියලා හිතන්නකෝ. ඔය රූප කියන කුලකයට රූපවලට අයිති සියලුම දේවල් ටික දැම්මම ඒ රූප අතර පුරුෂයාගේ හිත වඩාත්ම ඉක්මනටම අලවන යම් රූපයක් තියෙනවා නම් ඒ ඉහළින්ම තියෙන රූපය තමයි ස්ත්‍රී රූපය. අනිත් රූප සමහර වෙලාවට කැමති වෙන්නත් පුළුවන් අකමැති වෙන්නත් පුළුවන්. නමුත් පුරුෂයාගේ හිත ස්ත්‍රී රූපයට වහවහා ඇලෙනවා. මේ ලෝකේ යම් ශබ්ද තියෙනවා නම් ඒ ශබ්ද අතර පුරුෂයාගේ හිත අලවන යම් ශබ්ද තියෙනවා නම් ඒ ශබ්ද අතර වහවහාම පුරුෂයාගේ හිත ඇදලා ගන්න යම් ශබ්දයක් වේ නම් ඒ තමයි ස්ත්‍රී ශබ්දය. මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ මේ මාතා පුත්ත කියලා එක සූත්‍රයක මේ කාරණාව පැහැදිලි කරනවා. කියන එහෙම පුරුෂයාගේ හිත අලවන අන්‍ය රූපයක් දකින්නේ නැහැ. පුරුෂයාගේ හිත අලවන අන්‍ය ශබ්දයක් ස්ත්‍රී ශබ්දය හැර මම දකින්නේ නැහැ. මෙන්න මේ විදිහට කාරණාවල් පහටම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දැන් මෙතන කියන්නේ පිංගතුනි දැන් අර පුරුෂයා කැමති රූපයට. ඒ නිසා ඒ පුරුෂයා රූපවලට කැමති නිසා උන අලංකාර රූපයක් මවාගෙන අර ස්ත්‍රී ඉන්නවා.
දැන් මේ පුරුෂයා පොරොන්දු වුණා හිත රැකගෙන බෝසතාණන් වහන්සේත් එක්ක යනවා කියලා. නමුත් ටික දුරක් යනකොට අර ස්ත්‍රිය කෙරෙහි මේ පුරුෂයා හිත ඇලිලා ඔහු නතර වෙනවා. බෝසතාණන් වහන්සේ අහනවා ඇයි පින්වත ටිකක් මගහැරෙන වගේ කියලා. මොකද කියලා අහනවා. එතකොට කියනවා දේවයන් වහන්සේ මගේ කකුල් දෙක ටිකක් රිදෙනවා. ඉඳගෙල ඉඳලා එන්නම් කියලා බෝසතාණන් වහන්සේට කියනවා ඔබ වහන්සේලා යන්න මම ටිකක් විවේක අරගෙන ඉන්නම්. බෝසතාණන් වහන්සේ කියන පින්වත මේ යක්ෂණියෝ ඔවුන්ව ප්‍රාර්ථනා කරන්න එපා. ඔවුන් ප්‍රාර්ථනා කරොත් නුඹට වෙන්නේ විනාශය. නමුත් ඉතින් මිත්‍රයා දැන් Tamange හිත හදාගන්න බැරි තැනක ඉන්නේ. නමුත් Tamante මේ විලාවේ මේ දෙයට කැමති කියලා කියන්න බෑනේ. නමුත් ඉතින් කියනවා දේවයන් වහන්සේ මේ යක්ෂණියක් උනත් එකයි නැතත් එකයි මට ඒකේ ගැටලුවක් නෑ. නමුත් මම මේ නැවතුනේ මට ඇවිද ගන්න බැරි නිසා. සෝබහන්සල යන්න කියලා කියනවා. ඉතින් බෝසතන් වහන්සේ එතන නතර විවි හිටියේ මිත්‍රව බේර ගන්න. මොකද පොඩි කාලයේ බෝසතන් වහන්සේට රාජ්‍ය ලබා ගන්න තියෙන්නේ. ඒ නිසා බෝසතාණන් වහන්සේ ඔන්න ඔහුව අත්හැරලා යන්න තීරණය කළා. ඉතින් අර රූපයට ගරු කරපු පුද්ගලයා යක්ෂණිය ළඟට ගියාම දැන් වෙසුමුණ රයිතුමාගෙන් අවසරය ලැබිලා තියෙන අර ක්‍රමයටනේ. ඉතින් ඒ නිසා ඇයගේ ළඟට ගියාම ඇය ඔහුව තමන් ඉන්න කාමරයට අරගෙන ගියා යනවා. ඉතින් එදා රාත්‍රී කාලේ ඔහුව මරලා ඔහුගේ මස් කනවා. ඊළඟට තව ටික දුරක් යනකොට ඔන විශේෂ ශබ්දයක් බොහොම ප්‍රියමනාප ශබ්දයක් තියෙන ස්ත්‍රියක් ඉන්නවා. රූපයත් ඉතාම උසස්. ඒ වගේම තමයි උසස් ශබ්දයක් තියෙන්නේ. ඉතින් ඒ ශබ්දයට ගරු කරන පුරුෂයා අර ශබ්දය අහලා එතන නතර වෙනවා. තින් යක්ෂණිය ශාලාවක් මවාගෙන ඒ ශාලාවේ ඇතුලේ තමයි දැන් මේ ශබ්ද නග නග ඉන්නේ. විවිධ ගීත ගායනා කරමින් ඒ පුරුෂයාගේ හිත අලවන්න පුළුවන් හැම ශබ්දයකින්ම ඒ යක්ෂණිය ශාලාව ඇතුලේ ශබ්ද කරනවා. ඉතින් ශබ්දයට ඇලිච්ච මේ පුරුෂයා එතන නතර වෙනවා. ඉතින් බෝසතන් වහන්සේ අහනවා පින්වත මොකද තිකිනවා ස්වාමීනි මට පොඩක් ඇඟට අමාරුයි ඔබ වහන්සේලා යන්න මම ටිකක් විවේක අරගෙන ඉන්න. ඉති බෝසතන් වහන්සේ කියනවා පින්වත ඔය යක්ෂණිය ඇලෙන්න එපා. ඉතින් කියනවා යාළුවා ස්වාමීනි මට ඉතින් මේ යක්ෂණිය උනත් එකයි නැතත් එකයි. නමුත් මට මේ වෙලාවේ මේ මම නතර වුණේ නම් ඇයි නිසා නෙවෙයි මම නතර වුණේ මට අපහසු නිසා. ඉත ඔබ වහන්සේලා යන මං ඉඳලා ඉන්නම් කියලා කියනවා. ඉතින් අර විදියටම ශබ්දයට ඇලිච්ච පුරුෂයාවත් ඉදා රාත්‍රියේ මරාගෙන කෑව යක්ෂණිය. ඊළඟට ওই විදියට පින්වතුනි තුන්වෙනි දවසේ බොහොම සුවඳවත් සුවඳවත් ආකාරයේ දේවල් අරගෙන තවත් යක්ෂණියක් කියනවා. ඉතින් එතනත් ඒ යක්ෂණිය ළඟ තවත් පුරුෂයෙක් නතර වෙනවා. ඒතෝ ඒ විදියට පුරුෂයෝ දැන් පස් දිනක් පස් දිනාම කෑවා. දැන් බෝසතාණන් වහන්සේ විතරයි මේ ගමන යන්නේ. දැන් යක්ෂණිය කල්පනා කරා මේ පුරුෂයා කිසිම දෙයකට ඇලුන්නේ නැණි. මං මොහො කොහොම හරි නතර කරගන්න ඕන කියලා දැන් බෝසතාණන් වහන්සේගේ පසුපසෙ ඉනවා. කාන්තාරයෙන් එතෙර වුණා නගරයට ලං වුණා. දැන් උන නගරයටත් ගියා. යන ගමන් අර යක්ෂණිය මවාගත්ත ගර්භණී කාන්තාවකගේ රූපයක්. ඉතින් ගර්භණී කාන්තාවගේ රූපයක් මවාගෙන බෝසතාණන් වහන්සේගේ පස්සෙන් යනවා. බෝසතන් වහන්සේ ඉස්සරහින් යනවා. ස්ත්‍රිය පස්සෙන් යනවා. ඉතින් ඒ වෙලාවේ මිනිස්සු අහනවා දැන් ඇයිගේ රූපයත් ඉතාම උසස් ගර්භණී කාන්තාවක් වුණාට ලස්සන ශරීරයක් තියෙන්නේ. ඉතින් මිනිස්සු ගිහිල්ලා ඇයිගේ ළඟට ගිහිල්ලා අහනවා ඇයිගේ රූපයේ උසස් බව නිසාම කොහෙද මේ යන්නේ? ස්වාමියෙක් නැද්ද කියලා අහනවා. ඉතින් කියනවා අර ඉස්සරහින් යන්නේ මගේ ස්වාමියා. ඔව් මාත් එක්ක අමනාපේ යන පුළුවන් නම් මට හිතවත් කරලා දෙන්න කියනවා. ඉතින් ඒ වෙලාවේ බෝසතන් වහන්සේගේ ළඟට ගිහිල්ලා කියනවා නුඹගේ බිරිඳනේ පස්සෙන් ඉන්නේ ඇයි ගර්භණී ඔහොම තනියන්නේ ඇයි කියලා අහනවා. ඉතින් ඒ වෙලාවේ බෝසතන් වහන්සේ කියනවා පින්වත්නි රැවටෙන්න එපා. ඇයි යක්ෂණියක්. ඇය මනුෂ්‍ය ස්ත්‍රියක් නෙවෙයි ඇයි යක්ෂණියක්. ඉතින් ඒ වෙලාවේ අර මිනිසුට කියනවා මගේ මිත්‍රයෝ පස් දිනෙක්ම ඇයි කෑවා. නමුත් ඉතින් මිනිසු ඒ කතාව පිළිගන්නේ නැහැ. ඉතින් මිනිසු කියනවා ආර්යාවනි
පුරුෂයෝ නම් කීන්ති ගියාම තමන්ගේ භාර්යාවට යක්ෂිනී කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඒ විතරක් නෙවෙයි ප්‍රීතිය කියලාත් කියනවා. ඒක සාමාන්‍ය දෙයක්. කියලා දැන් එහෙම කියලා මග හරිනවා අර මිනිසු පිළිගන්නේ නැහැ මේ යක්ෂණියක් කියලා. හිතන්නේ ඇයි මිනිස් ස්ත්‍රියා. ඉතින් ඊළඟට තව ටික දුරක් යනකොට අර විදියටම සාමාන්‍ය කාන්තාවක් වගේ යනවා. ඔහොම මිනිස්සු ඉස්සර හම්බෙනකොට අර වගේ කියනවා. නමුත් බෝසතාන් වහන්සේ හැම කෙනෙකුටම ඒ කතාවේ විදියටම කියනවා. ඉතින් ඔහොමම කිය කී ඉස්සරහට යනවා. නමුත් බෝසතාන් වහන්සේ නතර වුණේ නෑ. උන්වහන්සේ බලන හිත හැම තැනකම රැකගෙන ගියා. ඉතින් ඊට පස්සේදී බෝසතාණන් වහන්සේ ඒ තක්ෂිලා නගරේ පිඟුතුනි මිනිසුන්ට නවාතැන් ගන්න නවාතැන් පලක් තියෙනවා. ආන් ඒකට ගියා. නමුත් දැන් අර යක්ෂණියට යන්න බෑ මේ ඇතුළට. ඒකට යන්න බැරි හේතුව තමයි කිසිම කෙනෙකුගේ අවසරයක් නැති නිසා. ඉතින් යක්ෂණිය දැන් එළියෙන් ඉන්නවා ස්ත්‍රී රූපයක් මවාගෙන. ඔන්න ඔය වෙලාවේ තක්ෂිලානුවර රජු උද්‍යානයට ගිහිල්ලා මාලිගාවට එන ගමන් අර නවාතැන් පලින් ළඟට නවාතැන් පලින් යනකොට අර කාන්තාව දැක්කා. රජුට ඇය කෙරෙහි ඉතක් පහළ වුණා. ඉතින් පුරුෂයෙක් යවල අහනවා ඇය සස්වාමික දස්වාමිකද කියලා හොයන් ඉන්නේ කියලා. ඉතින් පස්සේ දැනගන්නවා ඇයට ස්වාමියෙක් නැහැ කියලා. රජතුමා යක්ෂණියව දැන් මාලිගාවට ගෙන්නෙව්වා. දැන් මේ කවුරුවත් දන්නේ නැහැ මේ යක්ෂණියක් කියලා. ඊළඟට පින්වතුනි දැන් බෝසතාණන් වහන්සේ අර තානායම ඇතුළේ ඉන්නකොට යක්ෂණිය එළියේ ඉන්නකොට මිනිසු ගිහිල්ලා අහනවා ඇයි ඔතනට වෙලා ඉන්නේ කවුරුවත් නැද්ද කියලා. ඒ වෙලාවේ මිනිසුන්ට කියනවා මගේ ස්වාමිය ඇතුළේ ඉන්නේ ඇයි මාත් ඔහු මාත් එක්ක අමනාප වෙලා ඔහු මාව බාරගන්න කැමති නෑ කියලා. ඉතින් දැන් මිනිස්සු අතරත් ওই කතාවත් ප්‍රසිද්ධ වුණා. නමුත් කොහොම හරි දැන් රජුගේ කැමැත්තට රජු ඇයව අරගෙන මාලිගාවට අරගෙන ගියා. පිටුතර හිම මාලිගාවට අරගෙන ගියාම දැන් රජු ඇයව අග්‍රමහේෂිකා තනතුරෙහි තැබුවා. මොකද ඇයට උසස් රූපයක් තියෙනවා. ඇයට බොහොම ප්‍රියමනාප හඬක් තියෙනවා. ඇයගේ ශරීරයෙන් පුරුෂයන්ව ප්‍රිය කරවන සුවඳක් හමනවා. ඉතින් මේ හැම දෙයකින්ම ඇයව සම්පූර්ණයි. ඉතින් ඒ නිසා රජු ඇය කෙරෙහි වැඩියල්මක් දක්වලා ඇයව අග්‍රමහේෂිකා තනතුරෙහි තැබුවා. ඉතින් ඊළඟට දැන් ඇය පළවෙනි රාත්‍රියේ රජු සමග එක යහන ඉන්නකොට ඇය අඬන්න පටන් ගත්තා. ඇය අඬනකොට අහනවා ඇයි කියලා. කියනවා මහරජ මේ ලෝකේ මිනිසුන්ගේ ජීවිත ආයු කාලය කියන්න බෑ. මේ මගේ එළියට ගියාම හැම තැනකම ගියාම නුඹට අම්මෙක් නැද්ද තාත්තෙක් නැද්ද නුඹට ඥාතින් නැද්ද කියලා අහනවා. පාමිනි මං හරි අසරණයි. මට එහෙම රැකවරණයට කවුරුවත් නැහැ. මහරජ යම් දවසක ඔබතුමා නැති වුණොත් මේ සියල්ලෝම මට පීඩා කරාවි. ඒ නිසා මහරජ පුළුවන් නම් මට මේ රටේ සියලු රාජ්‍යයන් වලට අධිපතිකම කරන්න මට අධිපති භාවය දෙන්න කියලා කියන මේ රාජ්‍යය. නමුත් රජු කියනවා මම මේ සියලු රාජ්‍යයට රජ කෙනෙක් නෙමෙයි මම අණ කරන රජු පමණයි. මට අණ කිරීමේ බලය විතරයි තියෙන. නමුත් මට මේ රාජ්‍ය සම්පූර්ණයෙන් අයිති නෑ. ඉවිලාවේ කියනවා එහෙනම් කමක් නැහැ මහරජ මට මේ මාලිගාවේ බලය දෙන්න පුළුවන් ද කියලා අහනවා අධිපතිකම. ඉතින් දැන් රජුට ඇයත් එක්කකට වාසය කරන්න ඕන. ඒ නිසා ඉතින් ඇයගේ කතාවට කන් දීලා ඇයට ඉතින් මාලිගාවේ අධිපතිකම දුන්නා. ඉතින් ඒ වෙලාවේදී දැන් මාලිගාවේ ඊශ්වරත්වය ඇයට ලැබුණම ඇගේ කැමැත්ත පරිදි දේවල් කරන්න පුළුවන්. මොකද දැන් ඇයිනේ මාලිගාවේ අධිපති. දැන් ඇයට බලය තියෙනවා. ඉතින් ඒ වෙලාවේ පිංගොතුනි එදා රාත්‍රියේ රජු නිදාගත්තම මුළු රාජ්‍යෙම හිටපු මාලිගාවෙම හිටපු පිංගොතුනි තිරිසන්ගත සතෙකුවත් ඉතුරු කරන්නේ නැතුව තමන්ගේ මහා යක්ෂ සේනාව අරගෙන ඇවිල්ලා අර සියල්ලෝම මරලා කනවා. ඉතින් කිසිම කෙනෙක් නැහැ. ඉතින් පහුවදා වෙනද වගේ නගරේ දොර ඇරලා තිබෙච්ච නැති නිසා මිනිසු
පොළු අරගෙන පොරවල් අරගෙන දොර ඇරලා බලනකොට මාලිගාව ඇතුලේ ඇටකටු ටික විතරයි තිබුණේ. ඉතින් ඒ වෙලාවේ ඔවුන් හොයලා බලන මොකද්ද මේකට හේතුව? අනේ එතකොට ඔවුන්ට මතක් වෙනවා මෙන්න මේ වගේ ස්ත්‍රියක් රජු අරගෙන ගියා මාලිගාවට. නමුත් නවාතැන් ඵලයේ අර පුරුෂයෙක් ඉඳගෙන කිව්වා ඔය ස්ත්‍රියක් නෙවෙයි ඔය යක්ෂණියක් කියලා. නමුත් අපි පිළිගත්තෙත් නේ රජු පිළිගත්තෙත් නේ. ඉතින් ඒ නිසා ඔහුගේ මේ පිළිබඳව දැනගන්න වටිනවා කියලා පිංගුතනේ වෙලාවේ මිනිස්සු ඇවිල්ලා ඔහුගෙන් විස්තර අහනවා. ඒත් ඔහු බෝසතාණන් වහන්සේ සියලු විස්තර අර පුරුෂයන්ට කියනවා. ඉතින් ඒ වෙලාවේ අපගේ මේ නගරය ආරක්ෂා කරන්න පුළුවන් මේ තරම් අපිපවා රැවටිච්ච ස්ත්‍රියකට රැවටෙන්නේ නැතුව හිතේ සිහියේ සිහියෙන් හිත රැක ගන්න පුළුවන් මෙවැනි පුරුෂෝත්තමෙක් තමයි මේ රටේ රජු විය යුත්තේ කියලා පිංගුතනි ඔහුට රාජ්‍ය බලය කියන බෝසතාණන් වහන්සේට රාජ්‍ය බලය ලැබල දුන්නා. ඉතින් රජතුමා එදා පසේ බුදුරජාණන් වහන්සේගෙන් අරගෙන ආපු පිරිත් නූල් සහ පිරිත් පැන් වලින් මුළු රාජ්‍යයම ආරක්ෂා කළා. ඒ වෙලාවේ යක්ෂ බිය ඒ රාජ්‍යෙන් නැති වුණා. එතෙන් පටන් පිංගුතනි බෝසතාණන් වහන්සේ දස රාජ ධර්මීන්ම ඒ රට පාලනය කරා කියලා තේලපත් ජාතකයේ සඳහන් කරනවා. දැන් මේ කාරණාව පිංගුතුනි මං අපේ පිංගුතට මතක් කළේ පිංගුතුනි මෙන්න මෙතන මේ සඳහන් කරන්නේ අති විශේෂ කරුණක්. මේ සසර ඇවිදින සත්වයාට වෙන්න පුළුවන් ඉතාම භයානක අනතුරක්. රූපයට ඇලීම, ශබ්දයට ඇලීම, ගඳ සුවඳට ඇලීම, රසයට ඇලීම, ස්පර්ශයට ඇලීම පිංගුතුනි මේවා සසර සත්වයාව සසරට ඇද දමන මහ භයානක අනතුරු. ඒකයි මේ කාරණාවෙදි මං අපේ පිංගුතුට උපමාවක් ඇටිට මම මේ කතාව අද විස්තර කළේ. පිංවත්නි මේ සසර භයානකයි කියලා කියන්නේ ආන් ඒ නිසයි. එමනම් අපි දැනගන්න ඕන සිහියෙන් ප්‍රඥාවෙන් මේ සංසාරේ ගමන් කරන්න. සිහිය ප්‍රඥාව යම් තැනක නැති වෙනවද? ඒ සිහිය ප්‍රඥාව නැති වෙන තැනදී පිංගුතුනි මේ සසරට අපි වැටෙන්න පුළුවන් අනතුරු බහුලයි. හරියට අර තෙල් පාත්‍රයක් අතට ගත්තු හොරෙක් ජනපද කල්යාණී ළඟට ගිහිල්ලා නැවත රජු ළඟට නිරුපද්‍රිතව එනවනම් ඊටත් වඩා අති භයානක අපහසු දුෂ්කරම ගමනක් තමයි මේ ඔබත් මමත් ඇවිදගෙන යන මේ සසර ගමන. ඒකයි භාග්‍යතුන් වහන්සේ එදා භික්ෂුන් වහන්සේලාට දේශනා කරේ මහණෙනි මේ තෙල් පාත්‍රයයි අතින් අරගෙන එන මිනිසයාගේ ඒ ගමන නුඹලට විශ්වාස කරන්න පුළඟේ කිරින්න පුළුවන් දෙයක් කරන්න පුළුවන් දෙයක්. නමුත් ඊට වඩා අමාරුම දෙයක් තමයි හිත රැකගෙන සිහිය එළඹගෙන රූපයෙන් ශබ්දයෙන් ගන්ධයෙන් රසයෙන් ස්පර්ශයෙන් තමන්ගේ ඇස කන නාසය දිව ශරීරයේ කියන මේ පංච ඉන්ද්‍රියන් වලට ගොදුරු නොකරගෙන මේ සසරේ ගමන් කරන්න පුළුවන් නම් සිහියෙන් අන්නේ කීට වඩා දුෂ්කර කාරණයක් හැටියට දක්වන්න තමයි භාගතුනාන්සේ මේ තේලපත් ජාතකයේ දේශනා කළේ. එමනම් පිංගුතුනි හිතන්න අපිට මේ සසර මේ යන ගමන පිංගුතුනි කොච්චර භයානකයිද? ඒ නිසා තමයි මහබෝසතාණන් වහන්සේලා බෝධ පාරමිතා පුරන උතුම් ආර්යයන් වහන්සේලා සසරේ පාරමිතා පුරාගෙන එන ජීවිතවලදි පවා පිංගුතුනි මේ සසරට ඇදගෙන වැටුණේ. මහා ප්‍රඥාවන්තයෝ මේ වගේ රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට ඇලිලා පිංගුතුනි මේ සසරට වැටිච්ච අවස්ථාවල් තියෙනවා අපේ ධර්මයේ සඳහන් කළා. ඒකට හේතුව තමයි මේ සසර කියන්නේ ආන් ඒ වගේ ගමන. අර මහබෝසතාණන් වහන්සේ අර යක්ෂණියන්ව නවත්තලා ඔවුන් කෙරෙහි ඇලෙන්නේ නැතුව යම් ගමනක් ගමන් කරාද පිංගුතුනි අන්න එවැනි ගමනක් තමයි මේ දුර්ලභව ලැබිච්ච මිනිස් ජීවිතේ ඔබ මට හැම දිනාටම ගමන් කරන්න වෙලා තියෙන්නේ. හැබැයි යම් තැනකදී අපි ප්‍රමාද වුණොත් නම් යම් තැනකදී හරි අපි මේ කෙලෙස් ගොඩට ඇලුනොත් අපි කෙලෙස් උපදව ගන්න කෙලෙස් බහුලව කරගන්න අපි වෑයම් කළොත් ආන් එදාට පිංගුතුනි අර වදකයක් කඩුවෙන් පුරුෂයාගේ හිස සිඳින්න යම්සේද ආන් මේ වගේ මායя පිංගුතුනි මේ සංසාරයට අපි ඇදලා දාලා අති දීර්ඝ කාලයක් පිංගුතුනි දුකට පමුණවනවා. කඩුවෙන් වදකියා හිස සින්දොතින් අර හොරාගේ එක වතාවයි. නමුත් මේ හිත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට ඇලිලා යම්
අකුසලයක් අපේ ජීවිතෙන් අපි කරගන්නවා නම් ඇසකන නාසය දිව ශරීරයෙන් අපි කරගන්නවා නම් උපාදානය කරගෙන ඒ දුක ඒ කෙලෙස් වලින් උපදව ගන්න දුක අපිට පිංඔතුනි ඊට වඩා වැඩි වාර ගන්න සංසාරේ ගෙවන්න වෙනවා ඒ නිසා සිහියෙන් ප්‍රඥාවෙන් ගමන් කරන එක මේ සසරට භික්ෂුන් වහන්සේලාවේ චපටත් ගිහි පිංඔතුන් වෙන අපේ පිංඔතුන්ටත් මනා උපකාරයක් මනා ලාභය තින් ඉන්නේ ලාභය අපේ පිංඔතුන් නිතරම ලබන්න වෑයම් කරන්න මේ ලැබිච්ච දුර්ලභ මනුෂාත්ම භාවයේ තුල අපේ පිංඔතුන් පුළුවන් තරම් හිත රැකගන්න උත්සාහ කරන්න අකුසලයෙන් වලකිලා කුසලයේ මිහිත පිහිටුවා ගන්න වෑයම් කරන්න හිතට වීරිය ගන්න මම සරණ ගියපු මගේ බෝසතාණන් වහන්සේ සංසාරේ මෙන්න මෙවැනි වීරියකින් ගමනක් ගියාද ආන් එවැනි ගමනක් මම යනවා කියන අදිෂ්ඨානෙන් අපේ පිංඔතුන් ගමන් කරන්න ගිහි වෙච්ච ඔබට තියෙන ඒ සිල්පද ටික ඔබ ආරක්ෂා කරන්න පැවිදි වූ අපට පණවල තියෙන සිල්පද ආරක්ෂා කර ගැනීම අපතුල තියෙන වගකීම මොකද අපි කෙලෙස් වලට ඇලිලා මේ ගමන ගමන් කරොත් අපට සංසාරේ වෙන්නේ අති භයානක අනතුර එමනම් මේ කාරණාව අපේ පිංඔතුන්ට මම අද විශේෂයෙන්ම දේශනා කළේ මේ කාරණාවල් ඔබ මම ගමන් කරන මේ සසර ගමනට අනිවාර්යම අත්‍යවශ්‍ය වෙන කාරණාවල් නිසා එනිසා අකුසලින් හිත මුදවාගෙන කුසලීම් හිත පිහිටුවාගෙන මේ ගමන ගමන් කරන්න අද පිංවත් හැම දිනාටම මේ උතුම් ධර්ම දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අදට දේශනාව නිමවටපත් කරනවා මනම් අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකියා කිරීම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදුණු පිංඔතුන්ට අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරන විශේෂයෙන්ම මාවනැල්ල කරහම් පිටිගොඩ හිටිගෙදර පදිංචි HR අයිරාංගණී මහත්මිය එවැගේම මෙම ස්වාමියා සහ දූදරු පිරිස ඇතුළු පිංඔතුන් පිරිසයි මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ තිගොන් බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම එම නිවසේ වසරකට පෙර 2020 12 20 වන දින ජීවත්ව සිටියේදී මරණයට පත් වූ HR බිසෝ මෙනික්කේ විශ්‍රාමික හෙද නිලධාරිණී මහත්මියට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් එතුමිය ප්‍රධාන සසරි පින් බලාපොරොත්තු වෙන සීල මීගේ ඥාතින් මේ පින් අනුමෝදන් කර ගනිත්වා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වායි සාදු කියා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම විශේෂ පුණ්‍යානුමෝදනාවක් අද දවසේදී පින් උතුම් සත්පුරුෂ පින් උතුම් හැටියට සිද්ධ කරනවා. ඒ තමයි විශේෂයෙන්ම නෙත්නාලිකාවේ ඉරිදා උදෑසන මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව ධර්ම සාකච්ඡාව පවත්වන අපගේ පින්වත් අපගේ ගුරුදේවයන්න් වහන්සේ නමක් ලෙස නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා දෙමින් කටයුතු කරන අවසරයි කැටවල හේමාලෝක නායක මාහිමි පාණන් වහන්සේටත් ආශිර්වාදේ කරනවා. තුන් වහන්සේ බොහෝම සත්පුරුෂ ලෙස මේ සංඝ සමාජය තුල අනිත් වූ සියලු භික්ෂුන් වහන්සේලාටත් අවවාද අනුශාසනා කරමින් උන්වහන්සේ වැඩවසන්නේ ලංකාවේ නොඑක් නොඑක් විශේෂ සංකල්ප දියුණු සංකල්ප සමාජය තුල ඇති කරවන්න උන්වහන්සේගේ දේශනා විලාසය බොහෝ දිනෙකට ප්‍රයෝජනවත් වූ බව ඔබ අපි හැම දිනාම දන්න කාරණාවක්. ඒ නිසාම තමයි අදටත් මෙත්නෙත් පාමුල ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ඉරිදා උදෑසන ලංකාවේ අතිවිශාල ශ්‍රාවක පිරිසක් ශ්‍රවණය කරන්නේ. ඉතින් ඒ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ නමට ඒ ගුරු දේවයාණන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට අද මේ දේශනාව තුලින් දායකත්වයේ දරන පින්වුතුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි උන්වහන්සේටත් ආශිර්වාදේ කරනවා මේ සංඝ සමාජයේ බොම යතිවරයන් වහන්සේ නමක් ලෙස ආදර්ශ සම්පන්න යතිවරයන් වහන්සේ නමක් ලෙස වැඩවසන උන්වහන්සේට අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. මේ ලෝක සම්බුද්ධ ශාසනය වෙනුවෙන් නිවැරදි වූ ධර්මීය දේශනා කරමින් මේ සම්බුද්ධ ශාසනයට අතිවිශාල ශාසනික සේවයක් කරන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්ය සැලසේවා කියලා අපි මේ වෙලාවේදී ආශිර්වාදේ කරලා
පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් එහෙමනම් මේ පිංතුණු එලෙස ආශිර්වාදේ කරන ගමන් අද දේශනාව අපි නිමවටපත් කරනවා. රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලෙන් විශේෂයෙන්ම නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පිංත් හැම දිනාටමත් අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කිටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සීල දුකින් මිදෙම්වා මේ සීල කෙලස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං